මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල් තියෙන ග්ලෝගාඩ් වලින් මදින්න ඕනේ. නවුත් ග්ලෝගාඩ්. අපි අවධානය යොමු කරනවා රජය මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල අවුල් ජාලයක් නිර්මාණය කරමින් පවතිනවා. අපේ රටේ ජාතික පාසල් පද්ධතිය විනාශ කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන ජාතික පාසල් පද්ධතිය විනාශ කිරීමේ ක්‍රියාවලිය රජය ඍජුව මැදිහත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ පිළිගත් ජාතික පාසල්වල විදුහල්පතිවරු මාරු කිරීමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව දේශපාලන කරුණු මත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්මුඛ පරීක්ෂණවල ලබා දුන්න ලකුණු විවෘතව ප්‍රකාශ කරව තිබියදී ඒ මුල්ලේඛන ඉදිරිපත් නොකර ඇමතිවරුන්ගේ නිවාසවලදී වෙනස් කරපු ලකුණු ප්‍රමාණයන් පාදක කරගෙන තමයි දේශපාලන හිතවතුන්ට මේ විදුහල්පති ප්‍රධාන ජාතික පාසල් පද්ධතියේ විදුහල්පතිවරුන්ගේ මාර්වීන් කරන්නේ. ඒ හරහා මෙරටේ මෙතෙක් කලක් පැවති ජාතික පාසල් පද්ධතිය විනාශ කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් යනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි නොනවත්වාම ප්‍රකාශ කරන කරුණක් තියෙනවා. ඒ තමයි 2019 උසස් පෙළ විභාගයේ ඉතා ආසන්න විභාගයක් 2019 වර්ෂයේ මේ වර්ෂයේ පැවැත්වෙන්නේ. දැන් විභාගයට තව මාස 5යි තියෙන්නේ. තවමත් ජීව විද්‍යාව විෂය නිර්දේශය සියලු විෂයක සිංහල මාධ්‍යයෙන් ලබා දීලා නැහැ. සිංහල මාධ්‍යයෙන් ලබා දීලා නැහැ, ද්‍රවිඩ මාධ්‍යයෙන් ලබා දීලත් නැහැ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණයි සිලබස් එක විෂය නිර්දේශය ලබා දීලා තියෙන්නේ, ගුරුවත් පොත් සකස් කරලා තියෙන්නේ. ජීව විද්‍යාව වගේ ප්‍රශ්නපත්‍රයක ඉතාම තරංකාරී උසස් පෙළ විභාගයක්, වෛද්‍ය පීඨයට තේරීපත් වෙන්නේ ඉතාම සංකීර්ණ තරඟ විභාගයකින්, භාවිතා කරන පාරිභාෂික වදම් ඉතාම නිවර්දිව පැවතුනොත් පමණයි ලකුණු ලබා දෙන්නේ. නමුත් පාරිභාෂික වදම් ඇතුළත් විෂය නිර්දේශයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ ජාතික අධ්‍යාපන ආයතනය ලබා දීලා නැහැ. ඒ නිසා මේ රටේ අතිවිශාල ශිෂ්‍ය ප්‍රමාණයකට 2019 උසස් පෙළ විභාගයේ කරනවද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා.